Hello and I welcome you all to my YouTube channel. Ayubowan mama oba sama mage YouTube channel ekata sadareen piligannawa. Ada mama vishesha paadamak idiripath karanne yanne mewara aposa samanya pela vibhageta peni sitina dula puthala wenwen. Api mehidi pasugiya prashna patra wala ena ප්‍රශ්න කීපයක් තමයි සාකච්ඡා කරන්න යන්නේ එකින් එක. ඉතින් ඔබ දවසකට වරක් මේ එක ප්‍රශ්නයක් ගැන ඉගෙන ගන්න උත්සාහ කරන්න. එක දවසකට නොවරදවාම එක ප්‍රශ්නය ගානේ හොඳට බලලා උත්තර ලියන්න උත්සාහ කරන්න. එවිට ඔබට නිසැකවම සාමාන්‍ය පෙළ විභාගයෙන් A එකක් හෝ B එකක් ගන්න පුළුවන් වෙනවා. Welcome to Jayatissa Athaudahetti YouTube channel. මං එහෙම කියන්නේ මම දැන් පාඩම පටන් ගන්නට මත්තෙන් ඔබට ඒ වගේ කිසිම පන්තියකට නොගිහිල්ලා B එකක් ගත්ත එක්තරා දියණියක් එවපු වොයිස් කට් එකක් ඔබට හඬ සලස්සනවා. මුලින් මේක අහගන්න. එතකොට ඔබට හිතෙයි ඇත්තටම පන්තියකට නොගිහිල්ලා වුණත් මේ පාඩම් ටික හරියට බැලුවොත් ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළින් සමත් වෙන්න පුළුවන් කියන එක. හොඳයි. අපි එහෙමනම් මුලින්ම අර තිවිඳි රාමනායක කියන දියණිය මට එවපු මේ වොයිස් කට් එකට සවන් දීලා බලමු ඇය කොහොමද ජාතික ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන Let's Speak English වැඩසටහනට සවන් දීලා පමණක් 2020 O level විභාගයෙන් B සමාර්ථයක් ලබා ගත්තේ කොහොමද කියන එක ගැන. ආයුබෝවන් මම මාතර රත්නපුර විජේබා මහාවිද්‍යාලයේ තිවිඳි රාමනායක. මම 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනීඳලා ඉංග්‍රීසි විෂයට B සමාර්ථයක් ලබා ගත්තා. මගේ මේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ජයතිස්ස අතවුදහෙට්ටි ගුරුතුමාගේ Let's Speak English වැඩසටහන වචනවලින් පැවසෙන හැකි තරම් පිටුවහලක් වුණා. ඉතින් මේට ප්‍රතිවීදී වෙන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. සාමාන්‍ය පෙළ විභාගයට පමණක් නෙවෙයි පොදුවේ සැමට ප්‍රයෝජනවත් මෙම උතුම් ඉංග්‍රීසි පාඩම් වලට මම මගේ පවුලේ අය සමග හැමදාමත් සවන් දෙනවා. මට මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි COVID-19 වසංගත තත්ත්වය යටතේ මගේ පාසල් අධ්‍යාපනයේ බිඳ වැටී තිබූ අවසනාවන්ත කාල සීමාවකදී මෙම ඉංග්‍රීසි පාඩම් වල වටිනාකම මට තදින්ම දැනුණා. ඉතින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මෙනි සිටින නංගිල මණ්ඩලයට සහ පොදුවේ සමගින් ඉල්ලා සිටින්නේ මම වගේ මෙම උතුම් පාඩම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. අන්තිමට අපේ ගුරුතුමාට Let's Speak English වැඩසටහන හා බැඳුණු අපේ අධ්‍යාපන සේවයේ නැන්දල මාමලාට මගේ හදපිරි කෘතඥතාව මෙසේ පළ කර සිටිනවා. ස්තුතියි. ඒ වගේම මම ආයෙත් ඉදිරිපත් කරන ඔබට තවත් පුතෙක් මේ එයා මගේ YouTube නාලිකාවේ තියෙන පසුගිය ප්‍රශ්න පත්‍ර එතකොට ඒ අදාළ ව්‍යාකරණ පාඩම් බලලා O level විභාගයට ඒකක් ගත්ත පුතෙක් මට WhatsApp message එකක් එවලා තිබුණා. එයාගේ result sheet එකත් එක්කලම. ඉතින් ඇත්තටම ඔබ ටිකක් මහන්සි වෙනවා නම් ලොකු ප්‍රතිඵලයක් ගන්න ඔබට පුළුවන් වෙනවා කියන එක මට 100%කටත් වඩා විශ්වාසයි මේ දූලපුතාල එවන මැසේජ් වලට අනුව. ඉතින් මේ වගේ ඔබටත් අනිවාර්යෙන්ම විභාගය ඉහළින්ම සමත් වෙන්න මේ පාඩම් ටික හොඳට බලාගෙන ඉන්න. පාඩම් ටික බලනවා එක්කලම ප්‍රශ්න පත්‍රවල විවිධ කොටස් මම අද ඉඳලා දිගටම දෛනිකව ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා නොවරදවාම දිගටම මේ පාඩම් මාලාව බලලා ඔබ විභාගයෙන් ඉහළ ජයක් ලබා ගන්න උත්සාහ කරන්න. ඒකම තව දෙයක් මම ඔබට කියනවා. මම මේ සමග තවත් ඔබට අප්ලෝඩ් කරනවා විශේෂ භාවනා ක්‍රමයක්. පාඩම් කරන්නේ කොහොමද කියලා. ඔබේ මානසික ඒකාග්‍රතාවය දියුණු කරගන්න අවශ්‍ය වන පුංචි භාවනාවකුත් මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකටත් මද වේලාවක් සවන් දීලා මනස එක අරමුණකට අරගෙන ඊට පසුව මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න උත්සාහ කරන්න. හොඳයි එහෙනම් අපි දැන් අද ප්‍රශ්නය පටන් ගමු. අපි අද සාකච්ඡා කරන්නේ තවත් අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නයක් පිළිබඳව. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ටෙස්ට් 1 වලට එන තවත් එක්තරා විදිහක ප්‍රශ්නයක්. මෙහි අරමුණ වෙන්නේ. The objective of this question is to assess the ability to use words appropriately to convey precise meaning. දැන් මේ ප්‍රශ්නෙන් මේ බලාපොරොත්තු වෙන්නේ ඔබේ කුසලතාවය, ඔබේ හැකියාව මැන බලනවා හරියටම අර්ථයක් ගෙන දෙන විදිහට නිවැරදිම වචනයක් භාවිත කරන්න පුළුවන්ද කියන එක මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නේ කෙටි සංවාදයක්. අපි බලමු මුලින්ම ප්‍රශ්නය කියවලා. Complete the following dialogue, selecting the most suitable words from the boxes. Complete සම්පූර්ණ කරන්න, the following dialogue පහත දැක්වෙන සංවාදය, selecting තෝරාගෙන, the most suitable වඩාත්ම සුදුසු words වචන from the boxes මේ boxes වලින් මේ කොටු ඇතුලෙන් නිවැරදිම වඩාත්ම සුදුසු වචන තෝරලා හිස්තැන් පුරවන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ සංවාදය සම්පූර්ණ කරන්න තියෙන්නේ. The first one is done for you. The first one is done for you කියන්නේ පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. Now let's read the dialogue. This dialogue is between Suji and Rangi. මේ සංවාදයේ තියෙන්නේ සුජී සහ රංගි අතර. බලන්න. සුජී මෙහෙම අහනවා. Where did you go, Rangi? Where did you go, Rangi? Rangi, ඔයා කොහෙද ගියේ? I looked for you. දැන් blank එකක් තියෙනවා. අර box එක ඇතුලේ තියෙනවා A B කියලා answers දෙකක්. A everywhere, B nowhere. දැන් මේවා තේරුම් ගත්තොත් ඔබට මේක ලියන්න පුළුවන්. Everywhere කියන්නේ හැමතැනම. Nowhere කියන්නේ කොහෙවත් නැහැ කියන්නේ. Everywhere හැමතැනම, nowhere කොහෙවත් නැහැ. එහෙනම් ප්‍රශ්නය අහනවා මෙහෙම. Where did you go, Rangi? Rangi, ඔයා කොහෙද ගියේ? I looked for you. Look for කියන්නේ ප්‍රේෂල් verb එකක්. Look for කියන එකේ අර්ථය සොයනවා කියන එකයි. Look for කියන්නේ සොයනවාට. I looked for. ඒතර ඒක අතීතෙන් තියෙන මම හෙව්වා ඔයාව. I looked for you. එහෙනම් නිවැරදි පිළිතුර පළවෙනි ප්‍රශ්නයට A everywhere. It is already done for you. ඒක ඔබ වෙනුවෙන් මේ වෙනකොටත් කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න නැවතත් බලන්න. Where did you go, Rangi? I looked for you everywhere. මම ඔයාව හැමතැනම හෙව්වා. එහෙමනම් ඔන්න දැන් ඔබේ වාරය. බලන්න ඊළඟ කොටස. රංගි මෙහෙම කියනවා. I was right here all the I was right here all the දැන් හිස්තැනක් තියෙනවා. බලන්න මොකද්ද කරන්න කියලා. I was මම හිටියා. Was කියන be verb එක යොදා ගන්නවා සිටියා කියන්න. I was right here. දැන් සාමාන්‍යයෙන් here කියන්නේ මෙතන. I was here කියන්නේ මම හිටියා මෙතන. හැබැයි මේ right කියන වචන පාවිච්චි කරනවා මම මෙතනමයි හිටියේ කියලා කියන්න. I was right here. මේ මෙතනම හිටියේ all the සම්පූර්ණ. එතකොට එතන ඊළඟට his තැනක් තියෙනවා. දැන් තියෙන වචන දෙක තමයි බලන්න box එක ඇතුලේ තියෙනවා මෙහෙම වචන දෙකක්. හොඳට අහගන්නකෝ. A way way w a y way. B T-I-M-E time. එහෙමනම් දැන් ඔන්න ගැලපෙන වචනේ තෝරන්න. I was right here all the way the time. ඔන්න අපි බලමු හරි උත්තරේ මං ඔබට දෙනවා තප්පර 10ක්. All the time. මම මේ මෙතනම හිටියේ මේ මුළු වෙලාවම. මේ වෙලාවේ සම්පූර්ණ වෙලාව මම මෙතන හිටියේ. All the way කියන්න බෑ. All the way කියන්නේ එන ඒ මග දිගටම කියන එක. All the way කිව්වොත්. Way කියන්නේ මාර්ගය, time කියන්නේ වෙලාව, කාලය. මම මේ කාලයම මෙතන හිටියේ. මේ සම්පූර්ණ වෙලාව මෙතන හිටියේ කියද්දි I was right here all the time කියන එකයි එහෙනම් නිවැරදි B කියන පිළිතුර. හොඳයි. ඊට පස්සේ සුජී අහනවා මෙහෙම. සුජී මෙහෙම යෝජනාවක් කරනවා. මොකද්ද බලන්න. Let's go to the canteen. लेट्स गो टू द कैंटीन अभी कैंटीन यामु अभी आपणशाला वटे यामु I feel so मट दैनिनो गोडाक उन्ने इलंगट तुंगवेनी ब्लैंक केनो तुंगवेनी हिस्टन वचन देख तमाई A hungry B sleepy उन्ना पी बालमु हरी उत्तरे मंग ओबट देनो तप्पर दहाया हरिम लेसी लेट्स गो टू द कैंटीन I feel so A hungry B sleepy එහෙනම් නිවැරදි වචන වෙන්න ඕන I feel so hungry A කියන උත්තරේ හරි Let's go to the canteen අපි කැන්ටිමට යමු I feel so hungry hungry තමයි නිවැරදි වචනය එතකොට ඊළඟට රංගි මෙහෙම කියනවා Didn't you eat your this morning Didn't you eat your this morning? එතකොට තේරුම මොකද්ද? Didn't you eat? ඔයා කෑවේ නැද්ද? Your ඔයාගේ දැන් හිස්තන තියෙනවා this morning. මෙන්න වචන දෙක බලන්න. Breakfast, dinner. Breakfast, dinner. A breakfast, B dinner. මම දැන් ඔබට තප්පර 10ක් දෙනවා බලන්න හරියට දාලා ලියන්න. එම්නත්තං වචන ලියලා තියාගෙන වචන විතර did you eat your this morning අර හිස්තැනට එන වචන දෙකක් තියෙනවා දීලා breakfast dinner එහෙනම් ඔන්න ඔබේ වචනේ හොයන්න හරි this morning නම් උදේට අපි ගන්න දැන් වචන දෙකේ තේරුම ඔබ දන්නවා A breakfast කියන්නේ උදේ ආහාරය B dinner කියන්නේ රෑ කෑම රාත්‍රී ආහාරය එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන Didn't you eat your breakfast this morning Didn't you eat your breakfast this morning හරි දැන් අපි එමු ඊළඟට සුජී මොකද්ද කියන්නේ කියලා බලමු නෝරංගි නෑරංගි I got up I had to run to catch the bus ඔන්න බලන්න වාක්‍ය නෝරංගි I got up එතන හිස්තනක් තියෙනවා I had to run to catch the bus මට දුවන්න සිද්ධ වුණා I had to run මට දුවන්න සිද්ධ වුණා to catch the bus පරක් වෙලා අවදි වෙච්ච හින්දා මේ මට බස් එක අල්ලගන්න දුවන්න වුණා Here are the two words මෙන්න වචන දෙක දීලා තියෙන A soon B late A soon B late හොඳයි දැන් බලන්න ඔබට පුළුවන් ද කියලා පිළිතුර ලියන්න මම තප්පර 10ක් දෙන්නම් හරි නෝරංගි I got up late නෝරංගි නෑරංගි I got up late මම පරක්කු වෙලා අවදි වුණේ I had to run to catch the bus. එහෙමනම් ඔබේ පිළිතුර හරි. I got up late වෙන්න ඕනේ. ඊළඟට බලමු රංගි මොකද්ද කියන්නේ? All right. Let's go and eat. All right. Let's go and eat. හිස්තනක් තියෙනවා. එහෙනම් හා හරි හරි. Let's go and eat. අපි ගිහිල්ලා කමු. දැන් වචන දෙක තියෙනවා. A anything B something A anything B something එහෙනම් ඔන්න අපි බලමු හරි උත්තරේ මම ඔබට දෙනවා තප්පර 10ක් හොඳයි මං හිතනවා ඔබ උත්තරේ ලියන්න ඇති කියලා All right let's go and eat something hari එහෙනම් අපි ගිහිල්ලා මොනවා හරි කමු something කියන්නේ මොනවා හරි anything කියන්නේ කිසියම් දෙයක් සාමාන්‍යයෙන් අපි anything දාන්නේ නැති අර්ථ වාක්‍යවල I didn't eat anything මං කෑවේ නැහැ කිසිම දෙයක් හැබැයි ඇති අර්ථ වාක්‍යවල අපි යොදන්නේ something let's go and eat something එතකොට සුජී කියනවා Okay, Rangi, let's go. Ha hondai Rangi, let's go. Api yang. Onna සංවාදය. දැන් ඔබ සංවාදයට එක්වරක් සවන් දෙන්න අර වචනත් එක්කලා එහෙම අහලා කන හුරු වෙලා තියෙනකොට මේ වගේ සංවාදයක් දැක්ක ගමන් ඔබට වචනේ නුදුන්නත් මොකක්ද දෙන්න ඕන කියලා මතක් වෙයි. ඔන්න බලමු. සුජි, where did you go Rangi? I looked for you everywhere. I was right here all the time. Let's go to the canteen. I feel so hungry. Didn't you eat your breakfast this morning? No, Rangi. I got up late. I had to run to catch the bus. All right. Let's go and eat something. Okay, Rangi. Let's go. Hari. ඔන්න එහෙමනම් අද දවසේ අපි ඉගෙන ගත්ත මේ කෙටි සංවාදයෙන් ඔබට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය සංවාදයක් ඉගෙන ගත්තා වගේම විභාගයේදී මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් පැහැදිලි ඇති. ඉතින් මේවා නිතර කියවලා බලලා ඔබ විභාගයේ සමත් වෙනවා වගේම ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරගන්න උත්සාහ කරන්න. හොඳයි එහෙනම් මම හිතනවා ඔබ මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලියන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම මේ සංවාදයත් මෙහි අලුත් වචනත් ඔබට දැන් මතක ඇති. ඉතින් මේ විදිහට හෙට දවසෙත් මම ඔබට තවත් පාඩමක් අරගෙන එනවා. මෙය හොඳින් මතක තියාගන්න. හෙට අපි තවත් ප්‍රශ්නයක් ගැන කතා කරමු. මේ විදිහට ඔබට විභාගයෙන් ඉහළම ප්‍රතිඵලයක් ගන්න අවශ්‍ය වෙන පරිදි මම ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරෙදී මම පහළ ලින්ක්ස් වගේක් දාලා තියෙනවා. අන්න ඒ වයින් ඉතුරු පාඩම් ටිකක් බලන්න ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලියන හැටි. ඒ වගේම මම මුල ඉඳලා ආරම්භ කරලා තියෙනවා ලිපි ලිවීම පිළිබඳ ඒ ටිකත් කියවන්න. මොකද ලිපියක් ලියන හැටි පිළිබඳ ඉගෙන ගන්න අවශ්‍ය වෙන නිසා. හොඳයි. එහෙමනම් අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරලා මේ වගේ පාඩම් නොවැරදිවම බලන්න bell icon එකත් click කරලා තියාගන්න. හොඳයි. එහෙමනම් ඔබට සුබ දවසක්.